හිරු අවුරුදු කුමරිය 2022 අවසන් දොළොස් දෙනා අතරට තේරීපත් වන කවි හාරි හපු තන්ත්‍රි එහෙමත් නැත්නම් ITN නාලිකාවේ විකාශනය වන ජානු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය හොබ වන ජානු සචින් පුංචි මහත්තයා ගැන ඇයට පෞද්ගලික ජීවිතයේදී හැඟෙන දේ විස්තර කර තිබේ මේ ආකාරයෙන්ුයි මේ ඔබ රැඳී සිටින්නේ සත්‍ය හා නිවැරදි දැගෙන නැන ගොසිප් පේපර් සමගයි මෙවැනි වීඩියෝ නැරඹීමට channel එක subscribe කරන්න ඉතින් කොහොම නමුත් පාසලේදීවත් ඇය කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ කියලයි ඇය කියන්නේ මොකද ඇය ඉස්සර ඉඳන්ම ආසාවෙන් ඉඳලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්න ඉතින් මේක ඇයට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය වෙඩින් එකකට ගිහින් ගත්ත ෆොටෝ එකක් FB එකෙන් දැකලා තමයි ඇයට සමීර හසුන් රඟපාන්න කතා කරලා තියෙන්නේ. කොහොම නමුත් ඇයට FB account එකක්වත් නැති නිසා වෙන කවුරු හරි දාලා තිබුණ එකක් දැකලා තමයිලු ඇයව contact කරගෙන තියෙන්නේ. ඉතින් ඇය මීට පෙර රංගනයෙන් කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැති නිසා ඇයට කතා කළ දවසේ ගොඩක් සතුටු හිතුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට එකපාරටම අදාහ ගන්නත් බැරි වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ ගෙදරට කිව්වහම ඒ අයත් කැමති වෙලා ඇයගේ තාත්තම තමයිලු පළවෙනි දවසේ සමීරව හම්බ වෙන්න එක්කන් ගියේ. ඒ වගේම රංගනය ගැන ඇයට සචින් ගොඩක් දේවල් කියලා දුන්නා කියලයි ඇය කියන්නේ. ඉතින් මුල්ම දවසේ මුලින්ම ඇයට රඟපාන්න තිබ්බේ සචින් එක්ක නිසා පළවෙනි සැරේ ඇය සචින් ළඟට ගිහින් බය වෙලා වෙවුලන්න පටන් අරගෙන ආයේ පිටිපස්සට ආවලු. හැබැයි දැන් නම් ඔවුන් ගොඩක් හිතවත් නිසා ලොකු බයක් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම පුංචි තිරයේ ඇයගේ පළමු පෙම්වතා තමයි සචින්. ඉතින් අදටත් ඇය රූපවාහිනී තිරයේ ඉන්නවා කියන එක සිහිනයක් වගේ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇත්ත ජීවිතේ ඇය තවම තනිකඩයි කියලයි ඇය කියනවා. ඒ වගේම ඇය ගොඩක් සංවේදී කෙනෙක් නිසා ඇයට ඕනේ ඇයට ආදරය ගොඩක් දෙන කෙනෙක්ව වගේම ඇයත් එක්ක ආදරෙන් ඇයගේ දේවල් වලට සහයෝගය දෙන එහෙමෙහි ගිහින් කාලා බීලා සතුටින් ඉන්න කෙනෙක්ලු. ඒ වගේම ඇය කැමැතිම නාට්‍ය පාර දිගේ කියලාත් ඇය කියනවා. ඉතින් ඒකේ ඉන්න දුෂේනි මියුරංගි තමයිද ඇය කැමැතිම නිළිය. ඒ වගේම නළුවන් ගෙන්නම් ඇය කැමැතිම සචින්ට කියලායි ඇය කියන්නේ. ඉතින් මේ දවස්වල හැමෝම කැමති සචින්ට නිසා ඇයත් කැමති ඔහුටලු. ඒ වගේම ඇයට ගොඩක් සතුටුයිලු ඇයගේ මුල්ම නිර්මාණයේ ඔහුත් එක්ක රඟපාන ලැබීම ගැන. ඉතින් ඇයගේ යාළුව පවා දැන් ඇයට රිප්ලයි කරනවලු හැමෝගෙම ක්‍රෂ් එකට ඔයා උම්ම දෙනවා එහෙමනම් බැහැ කියලා. ඉතින් කාටත් කලින් මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරන්නත් bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.